හාම පුතාට රස්සාවක් නෑනේ. අයියෝ දැන්ම යන්නකෝ dasatamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. මාන්වර ඡන්ද අටකට උතුමා නායකත්වයෙන් දෙනවා. මේ පාර මොකද උතුමා නැතුනේ සහභාගී වෙනවද ජාතිකරයි ඉතිරිවෙනවද මොකද? ඔගොල්ලෝ දන්නවනේ උත්තරේ. ඔගොල්ලෝ උත්තරේ දන්නවනේ කවුද දාලා තියෙන්නේ කියලා මං වෙන්නේ. මං ඒ කියන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ දැන් මාලිමායේ මදු සමයේ. හරි? මාලිමායේ මදු සමයේ. ඉතින් මදු සමයේ අපි කකුලෙන් කඩින්නේ නැහැ. ඒක හරි නෑනේ. මදු සමයේ ගත කරන කාලේ අපි කකුලෙන් කඩින්නේ නැහැ. නමුත් අවුරුද්ද අන්තිමට ආයවැයක් එනවා. ඒතර මැතිවරණයට පිටු 300 ගානක පොරොන්දු දීලා තියෙනවා. මාලිමායේ මැතිවරණ ප්‍රකාශය බැලුවොත් පිටු 300 ගානක පොරොන්දු දීලා තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නේ මේ පොරොන්දු ඉෂ්ට කරනකම්. අපි කකුලෙන් කඳින්නේ නැහැ. ජනතාවට සාහන දෙනවා නම් අපි ඒවට සම්පූර්ණයෙන්ම අවශ්‍ය සහයෝගය දෙනවා. ඔබතුමාට මතක ඇති මහනුවර රැසීමේ මම කිව්වා අපේ රජයක් බිහි වුණොත් ඉස්සෙල්ලාම අපි කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගහන බදු අඩු කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට දරාගත හැකි ආකාරයට අපි අඩු කරනවා කියලා. මං විතා විනාඩි 5යි කතා කරේ. මං ඒක තමයි කිව්වේ. ඉතින් අපි ජනතාවට සහන දෙනවා නම් අපි කැමති. අපි ඒවට සහයෝගය දෙනවා. පිටු 300 ගානක මැතිවරණ පොරොන්දු තියෙනවා. හරි? ඉතින් ඒව ඉෂ්ට කරනකම් බලාගෙන ඉන්නේ. යම්කිසි ආකාරකින් මැතිවරණ පොරොන්දු නැ ඉෂ්ට කර මේ ඉන්ධන මිල යම්කිසි ආකාරකින් අඩු කරා. ඒ වගේම ජනතාවට. ඉතින් මැතිවරණයේ උදෙසා අවුව කරන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව අඩු ක්‍රීම් කරන එක තමයි ප්‍රශ්නේ. ඔබම අර ජාත්‍යන්තර මුල්ල අරමුදලේ නියෝජිතයන් කියපු දේ ඇහුවනම් අපි බදු අයින් කරනව නම් ඒ අඩු වෙන මුදල කොහෙන් හරි හොයාගන්න ඕන. ඒක තමයි ජාත්‍යන්තර මුල්ල අරමුදලේ පදනම. අපි බදු අඩු කරනව නම් අපිට ආදායම අඩු වෙනවා. හරි? ඒ ආදායම කොහෙන්ද හොයන්න කියන එක අපි පෙන්වන්න ඕන. රජයක් ඇටියට. ඉතින් අපි බලමු කලබල වෙන්න ඕනේ නැහැ. අපි ආණ්ඩුවට සුබපතනවා. මොකද ජනවරමක් හම්බුණා. නමුත් අසම්පූර්ණ ජනවරමක් 142යි අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට 142යි හම්බුනේ. ඉතින් අපි බලමු. මේ පාර ජනාධිපතිවරණයේ ඉතා විශාල පිරිසක් අපි දන්නවා මැතිවරණයට ඔවුන්ගේ ඡන්දය භාවිතා කරේ නැහැ. ඔව්. නමුත් මේ ඔවුන් සමිති ජන බලවේගයට භාවිතා කරෙත් නැහැ. ඉදිරියේදී ඔවුන්ගේ ඒ ඡන්ද ටික දිනාගෙන ඉන්නේ. නෑ නෑ මැතිවරණයට ඡන්ද දෙන ක්‍රමය වෙනස් වෙනවා. දැන් ප්‍රංශේ දිහා බලන්නකෝ. ප්‍රංශේ ජනාධිපති ඒකපක්ෂයක මේ ලඟදී පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා. ඒක වෙනත් පක්ෂයක් බලයට පත් වුණේ. හරි? මොකද ඒගොල්ලෝ කැමතිුනේ පූර්ණ බලය ජනාධිපතිතුමාට දෙන්න. මෙසා බෙර පක්ෂයක බලය පාර්ලිමේන්තුවට දුන්නා. හරි? මොකද පූර්ණ බලය දුන්නාම දන්නවනේ පසුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල්. ඉතින් ජනතාව හොඳට බුද්ධිමත් හිටරට බලන්නකෝ. ඒක ලොකුතුමා සඳහන් කරන්නේ ඉදිරි ජන මහමැතිවරණය දුන්නත් කිසිදු අයකට පූර්ණ බලයක් නොදී මේක සම්දානගත වෙලා රජත්වයේ නෑ නෑ මම විශ්වාස කරනවා. මොකද පංකුවට ප්‍රංශේ ආණ්ඩු කරන්නේ එක පක්ෂයක්. පාර්ලිමේන්තු බලය වෙන පක්ෂයකට ගියේ. ඉතින් මොකද ජනාධිපති බලය පාර්ලිමේන්තු බලයයි එකම කණ්ඩායමකට දුන්නාම අපේ රටේ සිද්ධ වෙච්ච දේවල් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ජනතාව බුද්ධිමත් මෙතරේ ඉතමත් මේ වුණාවෙන් බල්ලතම ඡන්ද දීලා තියෙන ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයත් මම විශ්වාස කරනවා මේ විදිහට සමබරතාවයක් ඇති කරගන්න ඡන්දය පාවිච්චි කරයි කියලා. මම කියන්නේ ජනාධිපතිතුමත් ඔබතුමාලේ කට්ටියක් දාන්න හවුල ගන්නේ හොඳයි කියන්නේ. නෑ නෑ හවුල නෙමෙයි. හවුලක් නෑ. ජනවරමක් අපි ජනවරමක් බලාපොරොත්තු වෙලෝ. අපි හවුල් වීමක් ගැන අපි කොහෙත් කතා කරන්නේ නෑ. අපි නමුත් මට පේන්නේ ඔය කොච්චර අවුරුදු ගානක් කෑ ගැහුවට පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තර බුල්ල අරමුදලත් එක්ක ගිය පාරේ තමයි මෙයත් යන්නේ. ඒකේ රඳ වගේ පැහැදිලි. කිසිම වෙනසක් නැහැ. ඒ පසුගිය ආණ්ඩුවේ ජාත්‍යන්තර බුල්ල අරමුදලත් එක්ක සාකච්ඡා කරපු නිලධාරීන් එහෙම තියාගත්තානේ. අලුත් දැක්මක් අලුත් දර්ශනයක් කොහොමද නිලධාරි වෙනස් කරන්න එපා. මොකද නිලධාරීන් මේ ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ ගමන් මාර්ගය පෙන්වන්නේ. දේශපාලනඥයෝ බය කරන්නේ නිලධාරීන්. දැන් ඒ නිලධාරීන්ම තියාගත්ත කියන්නේ මොකද ඒ පාරේ යන්නේ ඒක. හරි? ඒකයි පසුගිය ආණ්ඩුව නිලධාරීන් සියල්ලම තියාගත්තේ මුදල් අමාත්‍යාංශය. මොකද ආණ්ඩුව අලුත් දැක්මක් අලුත් දර්ශනයක් මාර්ගය යනවා නම් අලුත් නිලධාරීන් පිරිසත් තමයි පත් කරගන්න ඕනේ. ඒ පත් කරගත්තේ නැහැනේ.
ඉතින් බලමු කලබල වෙන්න ඕනේ නැහැ මම කලින් කිව්ව වගේ පිටු 200 ගානක පොරොන්දු දීලා තියෙනවා අය වැයකුත් එනවා මේ බලමු කියන්නේ යාතිම ජනබලයේ දුන්නම අභියෝගයක් නෑ අභියෝගයක් දෙයක් කියලා ඒ අර යම් ජනවරක් හම්බුණා ඒ ජනවරම ඉෂ්ට කරනවාද කියන එක ගැන අපි සීරුවෙන් ඉන්නේ අපි සීරුවෙන් ඉන්නේ මොකද දැන් පොඩක ඡන්ද දීලා තියෙන පොරොන්දු වදනේ ඡන්ද දීලා තියෙන පොරොන්දු වද ඒක අපි තේරුම් ගන්න ඕනේ රයිට් සර් සමාජ වාදී දාර කියන දේ පියල මාත්‍යා නැතිවෙන නිදිමත් ඉන්නේ නෑ කියන එහෙම කියන්නේ නෑ 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 එක නාම යෝජනා දෙනකොට බලන්නකෝ ඔබතුමා ජේස් නීතිඥ වෙලා දැන් ජාතික ජනබල වේගයේ කැබිනට් ඇමතිවරේ නිතර කියනවා ආවල් අය අපි උත්සාහ කෙනිනවා ආවල් අය අපි නඩු දානවා ආවල් අය අත්අඩංගුව කවුද කියන්නේ මේ කැබිනට් ඇමතිවරේ මේ ප්‍රසිද්ධියේ ඒක තමයි මම කියන්නේ ඒ වගේ අධිකරණයකින් වරදකපුවෙක් වෙන්නතෝ මේ කට්ටිය කියලා ඒක තමයි මම කියන්නේ අපි බලාගෙන ඉමු ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. එතන අපි කියන්නේ. අපි බලාගෙන ඉමු. විපක්ෂයෙන් එනකොට ලේසිය හැම එකම විවේචනය කරන්න පුළන්නේ. ආ ඔතමා කියන්නේ අඬ හොරවල්ල නැහැ කියන එක තමයි. නෑ නෑ එහෙම කියන්නේ නෑ. විපක්ෂයෙන් එනකොට ලේසියනේ. ආ කැසත් විවේචනය කරනකොට. රයිට් ඕකේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.